ආයුබෝවන් ඔබට සුබ දවසක් නිරෝගිමත් දවසක් බොහොම ආදරණීය දවසක් ප්‍රාර්ථනා කරනවා. ආදරණීය ප්‍රාර්ථනාවත් එක්ක අප සූදානම් අදත් වැඩසටහන ආරම්භ කරන්න. අපි පළමු විනාඩි කිහිපය අදත් කතා බහ කරන්නේ නිරෝගිමත් පැහැපත් භාවයක් සම්බන්ධව. ඉතින් ඔබ දන්නවා මේ නිරෝගිමත් පැහැපත් භාවය කියන වචනේ 2011 වසරේ හඳුන්වා දුන්නේ Naiveherbs හර්බ්ස් කියලා. ඉතින් ඔවුන් තමයි මුලින්ම නිරෝගිමත් පැහැපත් භාවය කියන සංකල්පය ඔබට හඳුන්වා දුන්නේ. අද නම් බොහෝ දෙනා ඒ සම්බන්ධව කතා බහ කරනවා. ඉතින් මේ අද බටහිර වෛද්‍යවරුන් පවා නිර්දේශ කරනවා Naiveherbs ගැන බොහොම මේ අනතුරුදායක නැති හිතකර මේ ආහාර අත්‍යවශ්‍යයක් කියලා තේන නිසා තමයි අපි කතා බහ කරන ආරාධනා කළේ බටහිර වෛද්‍යවරුන් දෙපළකට ඔබත් එක්ක Naiveherbs සම්බන්ධව කතා බහ කරන්න. මතක ඉන්නවා බටහිර වෛද්‍ය උදිත වික්‍රමසිංහ සමගින් බටහිර වෛද්‍ය අනුෂා වික්‍රමසිංහ සුබදාසක් දෙනවා. සුබදාසක්. ડોક્ટર ඔබත් එක්ක කැමැති මා කතා බහ ආරම්භ කරන්නට. මේ සුදු වීම කියන සංකල්පෙ මම හිතන්නේ අද බොහෝ දෙනා මේ කතා බහ කරන්නෙත් නෑ. වාරණයක් වෙලා තියෙන සුදු කියන වචනේ. හැබැයි මේ Naiveherbs සමයි මුලින්ම මේ සුදු වෙනවා නෙමෙයි පැහැපත් වෙනවා කියන දේ හඳුන්වලා දුන්නේ. ඇත්තම සුදු වෙනවා කියන්නේ අනුතුරුදායකයිද? ඇත්තටම ඔව්. ඒ කියන්නේ ඒක පැහැපත් භාවයකින් තොර මේ කියන ආටිෆිෂල්, ඒ කියන්නේ එයා පළෙන්ම ලබා කර ළඟා කරගන්න දෙයක් ඒක. ඒකෙදි ඇත්තටම මේකෙදි අතුරුඵල වැඩි. ඒක තමයි ඒක වාරණයට ලක් වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ අතුරුඵල කියන්නේ එතකොට ඇත්තටම වෙන්නේ තමන්ගේ ජීවිතයේ අනවශ්‍ය ලෙස වයසට යනවා. අනවශ්‍ය ලෙස ස්කින් එක හැම ඉන්ද්‍රියන් විනාශයට පත් වෙනවා. ඉතින් මේ හේතුන් නිසා තමයි සුදු වීම කියන එක ඇත්තටම අනවශ්‍ය දෙයක්. ඒ කියන්නේ සුදු වෙන්න බ්ලීචින් කියලා කියනවා. අපි බ්ලීච් කරලා තමයි අපි හැම පාට වෙනස් කරගන්නේ. එතකොට මේකෙදි ප්‍රධානම වශයෙන්ම රසදිය සහ හයිඩ්‍රොක්විනොයින් සහ වෙනත් සුදු වීමට ආධාරක වෙන සංඝටක ගොඩක් මේ ආලේප වෙන හෝ අභ්‍යන්තර පෝෂකවල අඩංගු වෙනවා. එතකොට මේ හේතුන් නිසා ගොඩක් රට සමහරවිට ස්ටෙරොයිඩ් ඔය කෝටික ස්ටෙරොයිඩ් වගේ දේවල් ගොඩක් විශාල සාන්ද්‍රණයකින් අන්තර්ගත වෙනවා. ඉතින් මේ හේතුන් නිසා සමහරවිට මේ හැමේ තියෙන ස්වභාවික සෛල ඒ වගේ දේවල් විනාශ වෙනවා. එතකොට දීර්ඝකාලීන ලෙඩ, ඒ වගේම හැමේ තියෙන හැමේ පිළිකා වගේ දේවල්, ඒ වගේම හැමේ තියෙන ඉලාස්ටික් අපි කියන ඇදෙන සුළුභාවයේ ටෝන් එක ඒව පවා නැති වෙලා යනවා. මේ දේවල් නිසා හැමේ පර්මනන්ට්, ඒ කියන්නේ ස්ථීරවම ඇති වෙන සමහර පැචස් වගේ දේවල් දුර්වර්ණ වීම, ඒ වගේ දේවල් ඇති වෙනවා. ඒතර සමට ආසාදනයක් આવොත් ඒක හොඳ වෙන්නේ නැහැ කාලයක් යනකම්. ඒක හීල් වෙන්නේ නැහැ. ගොඩාක් කල් බෙහෙත් කරන්න ඕනේ. ඒ වගේම සමහරවිට ඒකෙන්ම පර්මනන්ට් ආයේ ඒකෙම ලොකු පර්මනන්ට් ස්කාර් එකක්, ස්ථීර ලපයක් ඇති වෙන්නට පුළුවන්. ඉතින් මේ දේවල් නිසා තමයි අපි කියන්නේ මේ ලයිටනින්, ඒ වගේම බ්ලීචින් වගේ දේවල් අඩංගු දේවල් දන්නේ නැතුව පාවිච්චි කරන්නට එපා. ලොකු අමාරු වෙනවා. වයස අඩු කරගන්න වගේ ගිහිල්ලා අන්තිමට වෙන්නේ වයසට නොදුනත්ම යන එක. ડોક્ટર දැන් මේ ડોક્ટર මේ උදිත කිව්ව ආකාරයට මේ වයිට්නින් ක්‍රීම් ආලේප කිරීම හරහා මේ බ්ලීචින් ආසද්ද නැති වෙන්නත් පුළුවන් නේ. දැන් මම දැන් අපි මේ WhatsApp නම්බර් එකට Naiveherbs WhatsApp නම්බර් එකට 4 රුපියල් වෙලා තියෙනවා. ඇතැම් අය මේ තමන්ගේ බ්ලීචින් ආසාදන ලක් වෙච්ච අපි මේ 4 රුපියල් බලමුද ડોક્ટર බල්ලා කතා කරන්න පුළුවන්. මේ ඒ සඳහා Naive Rose හොඳ ප්‍රතිකාරයක් වෙලා තියෙනවද වර්තමානයේ? කොහොමද මේකට හොඳ විසඳුමක් ලා තියෙන Naive Rose? ඔය Naiveherbs වල තියෙන ප්‍රධානම සංඝටකය ගැන අපි කතා කරොත් ඒ තමයි ඊවනිං ප්‍රිම්රෝස් ඔයිල්. දැන් මේක මූලද්‍රව්‍යයක් විදිහට අපි පොඩ්ඩක් විග්‍රහ කරගත්තොත් මේකේ අඩංගු වෙන ප්‍රධාන සංඝටකයක් තමයි GLA කියන්නේ. එතනදී ඒක ෆැටි ඇසිඩ් එකක්. ශරීරයට හිතකර මේදාම්ලයක්. එතනදී ඒ සංඝටකයෙන් ස්වභාවිකව හැකියාවක් තියෙනවා ඇන්ටිබැක්ටීරියල්, ඇන්ටිඉන්ෆ්ලමේටරි, ඒ වගේ ශරීරයෙන් මේ ඇතිවන ආසාදන සුවපත් කිරීමේ ස්වභාවික හැකියාවක් තියෙනවා. ඒක සමය වෙන්න පුළුවන් ශරීරයේ අනිත් සෑම අභ්‍යන්තරයට ලබා ගත්තට පස්සේ ශරීරයේ හැම තැනකම තියෙන ඕනෑම මට්ටමක ආසාදනයක් සුව කිරීමේ හැකියාවක් තියෙන විශේෂ සංඝටකයක්. ඒ වගේම තමයි මේකට සමට හම්බෙන විශේෂ තව වාසි ගොඩකුත් තියෙන ඉතාමත් හොඳ ෆැටි ඇසිඩ් එකක්, එහෙම නැත්නම් මේදාම්ලයක්. ඉතින් මේක ශරීරයට ලබා ගත්තට පස්සේ මේකට හැකියාව තියෙනවා, මේකේ තියෙනවා තව ඇන්ටි ඔක්සිඩන්ට් ප්‍රොපර්ටි එකක්. ඒ කියන්නේ ප්‍රතිඔක්සිකාරක ගුණයක්. අපේ ශරීරයේ තියෙන හානිදායක අයන් ඒ ඇන්ටි ඔක්සිඩන්ට් ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා මේ සෛලවල ක්‍රියාකාරීත්වයට අවශ්‍ය පරිසරය වඩා හිතකාරී විදිහට හදලා දෙනවා. ඉතින් මේක අර ශරීර අභ්‍යන්තරයට අපි ලබා ගත්තට පස්සේ මම ඉස්සෙල්ලත් වැඩසටහනකදීත් පැහැදිලි කරා, මේක අර යටම ශෛල ස්තරයේ තියෙන සෛලවල ක්‍රියාකාරීත්වය වැඩි කරනවා. ඒ වගේම අර අපේ හැමත ඒ සෛලවලින් හැකියාව ලැබෙනවා
අර වැඩි ක්‍රියාකාරීත්වයක් ලබාගෙන නිරෝගී සෛලයක් බවට පත් වෙන. එතකොට අර තියෙන ගැටලු සුවපත් වෙන්නේ අර නිරෝගී සෛල ස්තරය හරහා. අපේ සමිත ස්වභාවිකවම හැකියාව තියෙනවා මේ කියන ගැටලු හැමදේම සුවපත් කරගන්න. රැලි වැටීම් වෙන්න පුළුවන්, දුර්වර්ණ වීම වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම සමිත හැකියාව තියෙනවා වැඩි නිරෝගී සමක් බවට පත් වෙන්න. ඒකට අවශ්‍ය හොඳ තල්ලුවක් දෙන එක ඉතාමත් වැදගත් සංගතකයක් තමයි නයිබ්‍රෝස් වල අඩංගු වෙන්නේ. ඉතින් බ්ලීචින් ආසාදනත් ඒ වගේ. අපි දැන් හානික හොඳට තියෙන හැමද හානිදායක දෙයක් දාලා හානියක් කරගෙන තියෙන්නේ. ඉතින් මේක නැවත යථා තත්ත්වයටපත් කරගන්නකොට වැදගත්ම කාරණේ තමයි අර ආලේප කරපු දේ හෝ හානිය ඇති කරපු දේ වලින් වැළකීලා ඉන්න එක. ඊට අමතරව අර නිරෝගීකමක් ඇති කරගන්න අවශ්‍ය වඩා හොඳ පරිසරයක් සෛලවලට ඇති කරනවා මේ නයිරෝස් හරහා. දැන් ඩොක්ටර් මේ අර මේ චාරිපත් එක්ක ප්‍රශ්නය උපය ඇතැම්ම දාලා තිබුණා මේ බ්ලීචින් ආසාදන තියෙන අය ඇලෝ ෆේස් වොෂ් සහ ඇලෝ ජෙල් පමණක් භාවිතා කරන්නම් නයිරෝස් පාවිච්චි කරන්න නැතු මොකද නයිරෝස් ශරීර අභ්‍යන්තරයට ගන්න නිසා කියලා. දැන් ඩොක්ටර් ඔබ පැහැදිලි කරන්න මේ නයිරෝස් අභ්‍යන්තරයට ගන්න එක සමහරක් හිතන අනතුරුදායකයිද කියලා. ඔබ වෛද්‍යවරයෙක් විදිහට මොකක්ද මේ සඳහා දෙන්න උපදෙස? ඇතරම වෛද්‍යවරිය සාධාරණ කර ආකාරයට ඊවනිං ප්‍රිම්රෝස් එකේ ප්‍රධානම දේවල් ටිකක් අපේ ශරීරයට ගන්න පුළුවන් එකෙන්. ඒ කියන්නේ ඒකේ අපි කියන ඒකේ ක්‍රියාකාරීත්වය. එතකොට ඒකෙදී අපිට සෑම අංශයකටම අපේ ශරීරයේ හිසකෙස්, අපේ සම, අපේ නිය, ඒ හැම දෙයකම අපේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් වලට ලොකු තල්ලුවක්, ඒ වගේම ලොකු සහනයක් ලබා දෙනවා ඒ සම්බන්ධ තියෙන ගැටලු निराකරණය කරගන්න. ඒකට හේතුව අපේ ප්‍රතිඔක්ෂකාරක ගැන කිව්වොත් අපේ සෛලවල තියෙන ක්‍රියාකාරීත්වය, ඒ කියන්නේ ක්‍රියා ප්‍රතිපරිවෘත්ති ක්‍රියා, ඇනබොලික් කැටබොලික් ඒ වගේ දේවල් වලින් නිපද වෙන විෂකාරක දේවල්, ඔය අයන්ස් වෙන්න පුළුවන් සමහර දේවල් වෙන්න පුළුවන් අපේ පරිවෘත්ති ක්‍රියා නිසා සම්බන්ධ ඒවා, ඒ වගේ අතුරුපල දේවල් ඉතාමත් හොඳින් එලියට දාන්න පුළුවන් මේ ප්‍රතිඔක්ෂකාරක ගුණන හින්දා. නැත්නම් ඒවා ඒ අතුරුපල වලින් සමහරවිට අපේ හැම ඉන්ද්‍රියන් ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් මේ හේතුන් මේවා නිසා ඇති වෙන දේවල් වලට ප්‍රතිඔක්ෂකාරයක් විදිහට මේ ඊවනිං ප්‍රිම්රෝස් වල ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම අපේ හෝමෝන යාමනයට, ඒ වගේම අපේ පරිවෘත්ති ක්‍රියාවල තියෙන පරිසරය හරියට පවත්වාගෙන යන්නට, ඒ වගේ සමහරවිට හොට් ෆ්ලෑෂස්, සමහරවිට හැමේ තියෙන රැලි වැටීම් දුර්වර්ණීම් වලට, ඉතින් ඒ වගේ දේවල් වලට සෞඛ්‍ය, අපේ අභ්‍යන්තර කොලෙස්ටරෝල් යාමනයට පවා මේ ඊවනිං ප්‍රිම්රෝස් ඔයිල් අපි කියන්නේ මේ අපි හැම සුදු වෙන්න ගන්නවා කියලා දෙයක් කියලා. මේක ඇත්තම නෑ. මේක ආහාර අතිරේකයක්, ඒ වගේම විටමින් එකක්, සමහරවිට මේදම්ලයක්, ඒ වගේ සමහර ගොඩාක් පැතිවලින් මේක ක්‍රියාකාරීත්වය වෙලා අපේ ශරීරයට හොඳ අහිතකර මේ හොඳ ක්‍රියාකාරීත්වයක් ලබා දෙන්න උත්සාහ කරනවා මේකෙන්. අපි නිරන්තරයෙන්ම සදා කතා බහ කළා මේ බ්ලීචින් ආසාදනය සහ ඒ සඳහා තිබෙන සත්කාරයන් සම්බන්ධ. අපි ඒ වෙනුවෙන්ම තනුණු අපුරු වීඩියෝ දර්ශන පෙළක් තිබෙනවා බලන්න. පහපත් නොවී සුදු වෙන විතරක් හිතන අයට මෙවැනි බ්ලීචින් ආසාදනය ඇතිවිය හැකි. බ්ලීචින් ආසාදිත වලට ඇති එකම විසඳුම Naiveherbs Herbs. ඩොක්ටර් දැන් මේ බ්ලීචින් ආසාදන සිත නැත්නම් මේ වයිට්නින් ආසාදන කියන දේවල් වලට වයස් ભેදයක් නැහැ. ඇතැම් විට අපිට දකිනවා මේ බොහොම මැදිවියේ තරුණ වියට පවා මේ ආසාදන ඇති වෙනවා. දැන් කෙනෙක් මේ මම මෙහෙම ප්‍රශ්න කිව්වොත් දැන් දියවැඩියා රෝගය සිත නැත්නම් කොලෙස්ටරෝල් ප්‍රෙෂර් තත්ත්වයන් තියෙන කෙනෙක්ට මේ අපි කියන නයිරෝස් අපි ගන්න මේ ආසාදිත තත්ත්වෙන්න කියලා. හැබැයි මේ වගේ රෝගී තත්ත්වයක් ඉන්න කෙනෙක් නයිරෝස් ගන්න සමහරක් මැලි වෙන්නත් පුළුවන්. එහෙම රෝගී තත්ත්වයක් ඉන්න කෙනෙක්ට ගත්තර ප්‍රශ්නයක් නැද්ද? ඔය ඇත්තටම කිසිම ප්‍රශ්නයක් නැහැ. මම අර කිව්වා වගේ මේකේ අඩංගු වෙන්නේ එක සංගතකයි. නයිරෝසල් මම දකින විශේෂත්වයත් ඒකයි. මේක අර ඒ සංගතකයේ තුලින් අපිටම ඒ වගේම මේකේ තියෙන අර මාත්‍රාව නිසාත්, සංගතකයේ සහ සංගතකයේ නිපදවන ස්වභාවිකත්වය සහ ඒකේ තියෙන මාත්‍රාව නිසා අපිට ඇත්තටම තහවුරු කරලා කියන්න පුළුවන් මේක දිග කාලිනව ගත්තා කියලා කිසි ඒ කැප්සූල් එක හින්දා කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ කියන එක ස්ථිරවම කියන්න පුළුවන්. නමුත් මෙතනදී කියන්න ඕන තව වැදගත් කාරණයක් තියෙනවා. කොලෙස්ටරෝල් දිය වැඩියාවට බෙහෙත් ගන්න කෙනෙක් නම් ඔබ ඒ රෝගවලට ඒ ගන්න වෛද්‍ය නියාමනය අනුව ඒ ගන්න සියලුම ප්‍රතිකාර වර්ග ඒ විදිහටම දිගටම ලබා ගත යුතුයි. ඊට අමතරව මේ කැප්සූල් එකෙන් අනිවාර්යයෙන්ම වාසියක් මිසක් එහෙම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. හොඳ අපි කතා බහ කළේ නිරෝගීමත් පැහැපත් භාවය ලබා දෙන Naiveherbs සම්බන්ධව කතා බහ කළේ. ඉතින් ඔබට පුළුවන් කතා බහ කරන්න දුරකථන අංක දෙකක් තිබෙනවා 0670013795 0670013797 දුරකථන අංක විවෘතයි. ඔබට ඇමතුමක් ගන්න ඇමතුමක් අරගෙන ඔබට පුළුවන් Naiveherbs සමග දිගටම රැඳෙන නිසා කතා බහ කරන්නට අප සූදානම් කතා බහ නිමා ගන්න. ડોક્ટર කොහොමත් මේ ස්තුතිය දෙන්නත් අපිත් කතා බහට ආවට ගොඩක් මේ වැදගත් කතා බහක්. ඉතින් අපි සූදානම් වෙනවා. ඒ සමගින් සූදානම් අපි කතා බහ නිමා කරන ඔබට ආරාධනා කරනවා TV දෙන සමගින් නැද.